Hi guys, Thirugol YouTube channel එකට ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ LPL අවසන් තරගාවලියේ ප්‍රිවියු එකක්. මේ තරගයේ පවත්වනකන් තමයි සියලුම දෙනා බලන් හිටියේ. කෙටිම කිව්වොත් COVID-19 තත් වර්තමාන තත්ත්වයේ අමුවේ LPL තරගාවලිය 2020 වර්ෂයේ පැවැත්වීම සඳහා රවින් වික්‍රමරත්න මහතා මහත් කැපවීමකින් කටයුතු කළා. රවින් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රවින් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙමෙ LPL තරගාවලිය COVID-19 මාස් බාධකවල රවින් වික්‍රමරත්න මහතායි නාමල් රාජවක්ස මහතායිගේ දෙන්නගෙම කැපවීම නිසා මේ තරගය පවත්වන්න පුළුවන් වුණයි කියලා මට හිතෙනවා. මොකද කිව්වොත් COVID-19 තත්ත්වය නිසා ඇති වූ බලපෑම් සෞඛ්‍යංශ වලින් පැන වූ නීති නිරෝධායන කාලයේ දින 7ක් දක්වා අඩු කිරීමටත් මොවුන් උත්සාහ කරා. එය සාර්ථක වුණා. පව පිටට කිහිපයක මේ තරගය තියන්න තීරණය වුණත් සෞඛ්‍යංශ වලින් එල්ල වූ දැඩි නීති රීති නිසා මෙම තරගය හම්බන්තොට පැවැත්වීමට තීරණය කළා MRIC ක්‍රීඩාංගණයේදී. ඒක අපි අගයන්න ඕනේ ක්‍රිකට් ලෝලින් වශයෙන්. ඒ වගේම කණ්ඩායම් පහක් අතරින් කණ්ඩායම් දෙකක් මේ අවසන් පූර්ව තරගයේ අවසන් මහා තරගයට තේරිලා ඉන්නවා. ඒ අතර ගෝල් ගැඩියටස් කණ්ඩායම හා ජැෆ්නිස් ස්ටැලියන් කණ්ඩායම් වෙනවා. අවසන් පූර්ව තරගයේදී කොලම්බ කිංග්ස් කණ්ඩායම හා ගෝල් ගැඩියටස් කණ්ඩායමද ජැෆ්නිස් ස්ටැලියන්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම අතර තරඟ පැවතුණා. ඒ අතරින් කොලම්බ කිංග්ස් හා ගෝල් ගැඩියටස් කණ්ඩායම දැක්වූ විට ක්වස් අහමට උඩබන්දු රසක් ගිලිහි ගියා. ඒක නිසා ඔවුන්ගේ පරාජය ලක් වෙන්නේ නැතයි කියලා ක්‍රිකට් ලෝලින් වශයෙන් අපගේ මතයක් වෙනවා. තව ගෝල් ගැඩියස් කණ්ඩායමේ ධනංජය ලක්ෂ්‍ය නැගීගෙන බෝලර් කෙනෙක් ඇඩියට එයා දිනුනා. ඔහු විකට් දෙකක් දවා ගැනීම දමන් තුනා. මුල්ම විකට් වලට චන්දිමාල්ගේ විකට් එක ගත්තා. ඔහු ඒ වතින්ම පිටිකරණය අතිනුත් වැදගත් ක්‍රීඩකයෙක් වුණා. ඒක නිසා තමයි ඔහුට මෑන් ඔෆ් ද මැච් සම්මානය ලැබුණේ. ස්ටැලියන්ස් කණ්ඩායම හා දඹුල වයිකින්ග්ස් කණ්ඩායම ගැන අපි දැන් කතා කරමු. ඒ තරගය තමයි අවසන් මහා පූර්ව තරගයේ දෙවන තරගය ලෙස පැවතුනේ. ඒ තරගයේදී දඹුල වයිකින්ග්ස් කණ්ඩායම ලකුණු ලබා ගැනීම වේගය හරිම අඩුවෙන් පැවතුනේ. ඒත් ජැෆ්නිස් ස්ටැලියන්ස් කණ්ඩායම ඒ විදිහට පැවතුනත් ඔවුන්ගේ පීතිකරු බැලයනිය හා පන්දිවන්නන්ගේ බලයනිය දෙකම නියෝජනය කරන වනිදු හසරංග ක්‍රීඩකයා මැනවින් මෙම තරගයේදී ඔහුගේ දක්ෂතාවයන් ඉදිරි ඔප්නම්නවා ගත්තා. තවද තිසර පෙරේරා කණ්ඩායමේ නායකයා ලෙස වනිදු හසරංග ගැන හිතන දේ ඔහු මාධ්‍ය හමුවේදී පැවැත්වුවා. ඒදී ඔහු කිව්වා ඒ වගේම වනිදු හසරංග ක්‍රීඩකයා පන්දිවන්නන්ගේ බලයනිය ඔහුගේ කර්මිට තමයි ඔක්කොම දේවල් තිබ්බේ. පන්දිවන්නන්ගේ විකට් දෙකක් හරි ඔහු ගත්තේ නැත්නම් ඒ මැච් එක පරදින්න තිබ්බා. ඔහු ඒ විදිහටම ගත්ත විකට් තුනක්. ඒක නිසා ඔහුට ජයග්‍රහණය ලැබීමට ඇතැයි කියලා අපි සිතනවා. සිදු වූ තරගය අවලද්දී අද තරගය ගෝල් ගැඩියටස් හා ජෙෆ්නස් ස්ටැලියන්ස් අතර පවතිනවා. ඒ තරගයේදී ගෝල් ගැඩියටස් කණ්ඩායම ටොස් එක දිනයි. ටොස් එක දිනලා ඔවුන් මුලින්ම පන්දු යවන්නට ලෑස්ති වෙයි. හැබැයි ජෙෆ්නස් ස්ටැලියන්ස් කණ්ඩායමත් ටොස් එක දිනුවොත් අනිවාර්යෙන් පන්දු යවන්න තමයි තීරණය කරන්නේ. මොකද තනතිල්ලේ ස්වභාවය අනුව ඔවුන් ඒක තීරණය කරනවා කියලා තමයි මගේ මතය තියෙන්නේ. ගෝල් ගැඩියටස් කණ්ඩායම මේ තරගයේ දිනයි කියලා තමයි මිකි ආතර්, ඒ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ හෙඩ් කෝච් විදිහට කටයුතු කරන මිකි ආතර් නමින් තැනැත්තා හෙඩ් කෝච් කියලා තියෙන ගෝල් ගැඩියටස් කණ්ඩායම මේ LPL තරගාවලියේ පළමු තරගාවලියේම ජයග්‍රහණය කරයි කියලා. ඔවුන් මුලදී හරියට සෙල්ලම් කරේ නැහැ. පසුව ඔවුන්ගේ අඩුපාඩු නොසලකා හැරලා ඔවුන් හරියටම වැඩ කරා. ඒක නිසා ඔවුන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒ අතර ධනංජය ලක්ෂාන් හොඳම ක්‍රීඩකයෙක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. නැගීගෙන පන්දු ගන්නෙන් හා නැගීගෙන පිටිකරුවෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ජෙෆ්නස් ස්ටැලියන්ස් කණ්ඩායමත් අපිට අමතක කරන්න බෑ. මොකද පුවත් වනිදු හසරංගගේ ප්‍රබල පන්දු යැවීමේ හැකියාව ගෝල් ගැටියර්ස් කණ්ඩායමට මහා අභියෝගයක් වෙයි කියලා අපිට හිතන්න පුළුවන් යාළුවනේ.
කෙසේ වෙතත් මම සිටින්නේ මිකී ආතර්ගේ මතයමයි. ඒ කියන්නේ ගෝල් ගැඩියටස් කණ්ඩායම මේ LPL තරගාවලිය ජයග්‍රහණය කරයි කියලා තමයි මගේ හිතේ තියෙන බලාපොරොත්තුව. මම මේ විදියට හැම තරගයකම ප්‍රිවියු දාලා තියෙනවා මගේ channel එකේ channel එකට ගිහිල්ලා ඔයගොල්ලොත් ඒක බලන්න. ප්‍රිවියු හැම match එකම දාලා ඇති. 11න් පස්සේ දාලා නැතුවත් ඇති. ඒ ටික දාලා ඇති. මට වැඩවලු තිබ්බ නිසා මම ඒ ටික දැම්මේ නැහැ. අනිත් ටික ඔක්කොම දාලා ඇති. LPL තරගාවලියේ මූලික තරඟ ටික දාලා ඇති. ඒ වගේ ගිහිල්ලා බලන්න. ඒ වගේ ප්‍රිවියු තියෙනවා. ඒ වගේ පසු දැක්ම, පෙර දැක්ම ඔක්කොම තියෙනවා හරියට. ඔයගොල්ලෝ ඒවට ගිහිල්ලා බලන්න. අපි එහෙනම් මේ වගේ අලුත්ම නවතම වීඩියෝ එකක් සමගින් අපි හමු වෙනතුරු අපි සමුගන්නවා යාළුවෝ.